ආයුබෝවන් කතා කරන්නේ PHI මහත්තයා රත්නායක. දැන් මින් ඵල කරන අය දැනුවත් කරන්න කියලා තමයි අපිට උපදෙස් දීලා තියෙන්නේ. ආ හරි හරි සර් කියනවා. මේ වෙලාවේ දැන් මේක මගේ වසමට හිඳ මම මේ දැනුවත් කරන්නේ මේ අනිත් වසම වලත් එන්නලා දැනුවත් කරනවා. සෞඛ්‍ය පැත්ත විතරයි අපිට අදාළ වෙන්නේ. එන අයගේ යන අයගේ නම් ලිස්ට් එකක් තියෙනවද? නොම්බර තියෙනවද? ඔව් ඔව් සර් මම ලියා ගන්නවා. හරිද? මම ඉෆ්ටි වැඩ කරන්නේ මං මාස්ක් එක දාගෙන වැඩ කරන්නේ මේ හරෝ උද ගන්නවා තව වැඩක් සර් මං මේ සේෆ්ටි ඒ කට්ටියගේ නම්බරේ මං පොතකින් ලියනවා දැන් කොරෝනා නැති අයව තමයි මං ගෙන්න ගන්නේ මම ගොඩක් වැඩ කරන්න යන කෙනෙක් නෙවෙයි සර් තව මේ අපිට කෝල්ස් ආවට එහෙම එන්නේ නෑනේ එකයි දෙකයි තමයි එන්නේ දවසකට හරිද ඒකම අපි සේෆ්ටි මං කරගන්නේ සර් කොහොමද මේ කොරෝනා නැහැ කියලා අවබෝධ කරගන්නේ මේගොල්ලෝ PCR ටෙස්ට් එකක් කලින් කරවලා දාගන්නේ කොහොමද ඔව් 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 එහෙම එන ඔෆිස් අයනේ ගොඩක් ඉන්නේ එතකොට ඒකේ ටෙස්ටිං කරලා ඉන්නේ ආ හයිගොල්ලෝ PCR ටෙස්ට් එක කරගෙන එන්න ඕනේ මේ සේවාව ගන්න නම් එහෙම ප්‍රශ්නයක් නැහැ ඔව් 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 අනිත් කාරණාව දැන් මේ පුළුවන් තරමක් මුඛ ආවරණ දාගන්න ඕන මුආවරණ දාගන්න ඕන මේ ඔව් ඔව් ඒක දාගන්නවා සර් අපි එතකොට දැන් මේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙතන දැන් මේ ඔයාගේ මේ සේවාවල තියෙනවා මේ ලිප් කිස් ඇන් බූබ්ස්ක් ඕකේ කියලා දැන් මේ මුව ආවරණ ඒම කිව්වට සර් මෙමයයි අපි ඒම කිව්වට ඒම කරන්න යන්නේ අන්න ඒක ඒව කරන්න යන්න එපා මේ වෙලාවේ ඔව් ඒම අපි ඇඩ් එකට දානවා සර් ඇත්ත කතා කියන්න එපා ඇඩ් එකට දානවා ඒක අපි කරන්න යන්නේ වැඩ කරන්නේ කිසිම අවුලක් නැහැ දැන් දැනට එනම් මට ඇදලා තියන්න ඕනේ නේද සර් නමුත් අපි දැන් නෑ මේ අපි සියලු දෙනා දැනුවත් කරනවා මේ ඔයා අපි දැනුවත් හරි හරි සර් හරි ඕකේ ඕකේ සර් thank you හරි දැනුවත් කරන්න හරි මං පුළුවන් තරමක් දුරින් ඉඳන් කරන්න පුළුවන් විදිහට නෑ සර් මං හරි සේෆ්ටි වැඩ කරන්නේ හරි හරි මං දන්නවනේ සර් මං සේෆ්ටි thank you ඔයා මේ ඇඩ්වයිස් කරාට ඕකේ හරි හරි ආයිබෝවන් මම PHI කතා කරන්නේ අත්තනායක. ඕගලන්ට උපදෙස් කිහිපයක් දෙන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඔව් කියලා. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මේ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරලා පොතක් එහෙම දාලා ඒගොල්ලන්ගේ නම්බර එහෙම ලේ ගන්නවද? ඒක ගන්නන්නේ. මම කියන්නේ මේ වගේ ක්‍රමවේදයකට යන්නේ මොකද මොකක් හරි දෙයක් වුණොත් අපිට හොයාගන්න බෑනේ ඊට පස්සේ. හරි හරි එහෙම කරන්න. මේකේ ඔයගොල්ලෝ මේ දෙන්නෙක් නේද මේ සේවාව ලබා දෙන්නේ? ඔව්. එතකොට මේකේ අර තියෙන ප්‍රශ්නේ තමයි මේ වෙලාවේ අපි පුළුවන් තරමක් කර මේ අනවශ්‍ය හමුවීම් සහ මේ පුද්ගල වේ ක්‍රාශ වෙන එක නවත්තන්න කියලා තියෙන්නේ. එමකදර කීප දෙනෙක් එකතුනහම ඒක ආශ්‍රිතව වැඩි වෙන හින්දා. ඉතින් බලන්න මේ දෙන්න සේවාව දෙනකොට පුළුවන් තරම් මීටරේ දුර පරතරේ තියාගන්න පුළුවන් කොයි විදිහකටද කියලා. හරි. ඒක බලන්න අනිත් එක එන ගනුදෙනු කරුවෝ කොම මේ ස්ප්‍රේ කරන්න සැනිටයිසර්. ඔව් ඒක කරනවා. ඒ කියන්නේ කවුරු හරි ආවම තියෙන ඇඳුම් වලක් තියෙන පුළුවන් නේ ඔක මිස්. එතකොට අර ලොකු සැනිටයිසර්ක් අරගෙන එන කෙනාගේ මුළු ඇඳුම් ඔක්කොම සැනිටයිස් කරවන්න. කරලා ඒකම වෙන භාජනයක් තියන්නේ ඒ ඇඳුම් දාන්න. ඊට පස්සේ ඒක නම සම්පූර්ණයෙන්ම මේ සාමාන්‍ය ඔය බොඩි වොෂ් එකක් එම කරනවනේ ඔයගොල්ලෝනේ ඔය ඒක නම එහෙම කරන්න කියනෝනේ නේද ඔව් ඒ කටයුත්තට ඒක යම් කිසි සමහරවයි ටක් ගාලා එනවා මේ වැඩේට තියෙන හදිසියට එහෙම නැතුව විනාඩි 10ක් 15ක් නිශ්චිත වෙලාවක් හොඳට සබන් දාලා සබන් පෙන එනකන් ඉගේ ගන්න කියලා ඒ කාරණාව කරන්නේ ටික මෙතෙන්දි මේ ඔයගොල්ලෝ මෙන්න මේක නම් අනුමත කරන්න බෑ මේ ලිප් කිස් ඕකේ කියලා තියෙනවා මේ කටයුත්ත නොකර හිටියනම් හොඳයි මේ කාර්යය ඒක නම් කරන්න දෙන්නට ආ ඒක කරන්න එපා අනිත් එක තමයි මේ හොඳයි ඔයගොල්ලෝ මේ ඇනල් ඒවා නෝ කියලා දාලා තියෙන ප්‍රශ්නේ අර බූප්ක් ඕකේ කියලා තියෙන එකත් නොකර හිටියනම් හොඳයි මේ. මොකද මේ කේටේ කෙලවල මේ විෂ බීජ තියෙන්න පුළුවන්. අනේ ඔව් තිබිලා තව කෙනෙක් දැන් කෙනෙක් විතරක් නෙමෙයි තව කෙනෙක් ඕක ගන්නකොට එයාගේ ඇඟට යන්න පුළුවන්. ඒක නෙමෙයි. මොකද ඒ වගේ දැන් හැමතිස්සෙම විෂ බීජ හරණය කරන්න බෑනේ. සංවේදී තැන් නෑ ඇඟේ. මොකද මේ ඉතින් ඒ කරනා කෙනෙක් සැලකිලිමත් වෙන්න ඔයාගේ අනිත් මේ ඉන්න තව ගර්ල් කෙනෙක් නේද ඔයත් මේ කටයුත්තේ ඉන්නේ. ඔව්. අපත් දැනුවත් කරන්න මේ එතකොට අන්ට බලන්න ඕගොල්ලෝ පුළුවන් නම් මේක මෙමේ දැන් ගොඩක් අය මම කතා කරපු ගොඩක් ළමයි මේ ඔන්ලයින් ක්‍රමයට මේ කටයුතු කරනවා දැන් වීඩියෝ තාක්ෂණය හරහා එහෙම බලන්න මොකද මේ එහෙම පුළුවන් නම් එකත් හොඳයි එතකොට ඔයගොල්ලෝ ඉතින් ටිකක් ආරක්ෂිතයි නේ මට කළා මේ කතා කරන්නේ ඔය ඉලක්කෝ කොහෙද කොහෙද කතා කරන්න මම අත්නායක සමහරට අපි ස්ථාන වෙනම පරීක්ෂා කරන්න දෙන්න ඉඩ තියෙනවා ඒ හින්දා ලිස්ට් එක තියාගන්න හරි හරි මම නම්බර් ලිස්ට් කියන්නේ හරි හරි Thank you.
ගනුදෙනු කරුවන්ගේ නොම්බර් එහෙම ලියා ගන්නවද පොතක් පතක් මේන්ටේන් කරනවද? ඔව් සර් කරනවා. පිරිසිදු කාරක එහෙම පාවිච්චි කරනවද මොනවා හරි? ඔව් සැනිටයිසර් කරනවා. වොෂ් කරනවනේ අපි සම වොෂ් කරාම සැනිටයිසර් ගෝස් කරන්න කලින් ආවම සැනිටයිසර් කරනවා. ආයෙත් අනිවාර්යයෙන් මාස්ක් එක දාගන්නද කියලා? ඔව්. මේ කටයුතු වලදි මාස්ක් එක දාන්න පුළුවන් නම් හොඳයි. පොඩ්ඩක් පුස්ස දාලා තමයි සර් ඉන්නේ. අර අපිටත් එහෙම සේෆ්ටි එක තියෙන්න ඕනනේ බය නිසා. මම දන්නවා ප්‍රායෝගිකව මේ කටයුතු කරන්න බෑ මාස්ක් එක දාගෙන කියලා. නමුත් ඉතින් කරන්න යන්නේ. දැන් මෙතන සැනිටයිස් යූස් කරලා ඊවනම් කරනවා අපි කොහොමද සැනිටයිස් එක ළඟ තියාගන්නමයි. මේ මාස්ක් එකක් දාගෙන ඉන්න කිර තමයි කියන්නේ සේෆ්ටි නෑ කියලා දැන් මෙතන දැන්නේ. සහ මේගොල්ලෝ මේ ඇතුළේදි මාස්ක් එක ගලවන්න දෙන්න එපා. මූණ වගේ පෙන්වලා රක් ගලයි දාගන්න. මීටරේ පරතරේ. මම මාස්ක් එක වැඩිපුරම කරන්නේ සේ මම අර පරතරේ නෙමෙයි වැඩිපුර කරන්නේ. මාස්ක් එක තමයි. ඔව්. මාස්ක් එක ඉතින් වැඩිපුර මීටරේ පරතරේ තියාගන්න ගියාම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කරන්න බෑනේ. ඔව්. ඔව්. අනිත් කාරණා තමයි මේ මම මේ මිස් කිව්වේ දැන් නියම තුන බූක්ක් ඕකේ කියලා. දැන් ඒ වගේ කටයුතු කරන එක පොඩ්ඩක් අවදානම් මේ වෙලාවේ. ඔව් ඒ වගේ කටයුතු වලට ඉඩ දෙන්න එපා. එළවල මේ උගුර ආශිතව මේ විසබිජ තියෙන්න පුළුවන් මේ. එහෙම දාලා තිබ්බට ඒක දැම්ම නිකන් අර ලිප්ස්ටික් අනම් මොනනම් දාලා නැහැ එහෙම කරන්නේ. මොකද කරේ ඉන්නේ නේද? ඔව් ඒව කරන්න එපා මේ දවස්වල. ඒව හොඳ නැහැ. ෆුල් සර්විස් කියලා තිබ්බට ෆුල් සර්විස් නැහැ. එතකොට මිස් කියන්නේ ඒ කියන්නේ සම්පූර්ණ සේවාව නෙමෙයි දෙන්නේ මේ. ඔව්. සම්පූර්ණ සේවාව දෙනව නම් පොඩ්ඩක් ඒව මේ බලාගෙන කරන්න ඕනේ ඉතින් මේ දවස්වල. මොකද අපි දැනුවත් කරන මේ හැමෝම දැනුවත් කරනවා. දැන් අපරිම ආරක්ෂාව තහවුරු කරගන්න පුළුවන් නම් එනගෙන ආව මේ අර ස්ප්‍රේ තියෙන්නේ මේ සැනිටයිසර් ස්ප්‍රේ තියෙන්නේ ඔය මේ ඔය ටිකක් අර උස භාජනේ තියෙන්නේ. ඔව්. ඔය අපි සාමාන්‍යයෙන් ඔය මදුරු වොන්ට මේ කරපොත්තන්ට ගහන ස්ප්‍රේ තියෙන්නේ. වේගෙන් යන. අන්න ඒ වගේ ටිකක් උස ස්ප්‍රේ තියෙනවා. ඕන්නෝ එනගෙන ආව ආපු ගමන්ම මේ ඇඳුම් පිටින්ම මේ සැනිටයිස් කරන්න. ඒ තන ආරක්ෂාකාරී නේද මං කියන්නේ මේ ආරක්ෂාව කියන්නේ මේ විෂ බීජ කරණය සම්බන්ධ පිරිසිදු ස්ථානයක් නේද ඔව් ඒක කරනවා සැනිටයිස් කරනවා ඒක නේ කරනවා කොහොමද ගපල්ල තමයි ගන්නෙ කරනුකාරයෙක් ඇවිල්ලා ගියහම ඒ මුළු ස්ථානේ අල්ලපු දොරවල් ඒ සියල්ල දේවල් අර සැනිටයිස් කරන්නේ ඔව් දෙකම තමයි ඉතින් අල්ලනවා කරන්නේ ඒක කරන්නේ අන්න ඒකයි ඒ බා හොඳට පරිස්සම් වෙන්න ඕනේ මුඛ ආශ්‍රිතව මේක ජනනය වෙන්න පුළුවන් ඉතින් ඒ හිඳ තමයි කියන්නේ මේ මුඛාවරණයක් දාගන්න සහ මීටරේ පරතරේ තියාගන්න ලක්ෂණ තියෙනවා නම් ඒ අයට එන්න දෙන්න එපා. සියවද ලබා දෙන්න එපා. ඔව් දැන් මම දැක්ක මේ දැන් හොඳ ප්‍රවණතාවයක් දැන් මේ දෙනාය වීඩියෝ ඇමතුම් මාර්ගෙන් මේ සේවාව ලබා දෙන්න පුරුදු වෙලා තියෙනවා. එහෙම දෙම ඔන්ලයින් නේ. දැන් බලන්න අපි දැන් ළමයි ඉගෙන ගන්න. ඒ ඔක්කොම පන්ති ඔක්කොම දැන් ඔන්ලයින් වල. දැන් මේකත් ඔන්ලයින් කරමුද? මේක හොඳ ප්‍රවණතාවයක්. ඔන්ලයින් කරමුද? ඔව් එතකොට බාරක්ෂාවට හවුල් වෙනවා. ඔව් ඒක විද
තමන්ගේ ප්‍රමෝදය කරගෙන යන එක මේ විදිහට දෙයක් කරන්න මොනවා ගැටලුවක් වුණත් කතා කරන්න මට මම අත් නැහැ. හරි. ළමයිගේ නම මොකද? සඳුලි. හරි. හරි. එයාට වුණොත් මට කතා කරන්න. අවශ්‍ය උපදේශයක්. හරි. හරි. මම කරන්නම්. හරි.